පඩකත් පොල් දාන්නේ නැතුව පිටි අඩුවෙන් ගොඩක් රස රොටියක් අද මම හදාගත්තා. මේක රස විතරක් නෙමෙයි ගොඩක් ගුණයි. ඔන්න ඉතින් බඩගිනි වෙලාවට ඔයාලට මේක හදලා කන්න පුළුවන් ඉක්මනින්ම හිතරු ගමන් හදාගන්න පුළුවන්. ඉතින් මමත් උදේට කෑවේ මේ රොටි තමයි. ඉතින් දවල් වෙනකම් බඩගිනි හැදෙන්නේ නැහැ. පාන් පිටි අඩුවෙන් දාන හින්දා ඉතින් ඇඟටත් ගුණදායකයි. පාන් පිටි චුට්ටයි දැම්මේ ඒ වෙනුවට ඔයාලට අට පිටි දාගන්නත් පුළුවන්. විටමින් බහුල රොටියක් කියන්න පුළුවන්. අද මම මේක හදන්න ප්‍රධාන වශයෙන් අරගත්තේ කැරටුයි පොඩි අලගෙ ගෙඩියකුයි. ඔන්න ඔයාලගේ චූටි දූල පුතාලට ගොඩාක් ගුණදායක රොටියක් කියන්න පුළුවන්. ඉස්කෝලෙ ගෙනියන්න මොන්ටිසෝරි ගෙනියන්න උනත් කෑම් පෙට්ටියට දාලා දෙන්න අපූරු කෑමක් කියන්න පුළුවන්. ඉතින් අපි යමු දැන් හදාගන්නදී බලන්න. ඉතින් මම මේ වගේ මීඩියම් ප්‍රමාණයේ කැරට් අලේකුයි අලගෙඩියකුයි අරගත්තා. ඊට පස්සේ ඒක සුද්ධ කරලා පොතේ අරගෙන අරගෙන ආවා. ඊට අමතරව බීලුණු ගෙඩියකින් පොඩි කෑල්ලක් කපාගත්තා. අමිරිස් කරල් හතරක් විතර කපාගත්තා. දැන් මම මේ කැරට් අලේ ග්‍රේට් කරගන්නවා. ග්‍රේටරේ හීනියටම ගෑවෙන පැත්තෙන් තමයි ග්‍රේට් කරගන්න ඕනේ. ඉතින් ග්‍රේටර් එකක් නැත්තම් හීනියටම කපලා ගන්නත් පුළුවන්. ඉතින් ග්‍රේට් කරගන්න පුළුවන් නම් ඉක්මනට හදාගන්න පුළුවන්. ඊට පස්සේ මම අල එකත් ඒ විදිහටම ග්‍රේට් කරගන්නවා. ඉතින් වීඩියෝ එක බලන ගමන් චුට්ටක් බලන්නකෝ. සබ්ස්ක්‍රයිබ් එකක් එහෙම දාලාද කියලා මගේ channel එකට. ඉතින් අමතක වෙලා නම් සබ්ස්ක්‍රයිබ් එකකුත් දාලා එන්න. අලගෙඩි ග්‍රේට් කරලා වැඩි වෙලා තියන්න බෑ. ඒකම ඔක්කොම ටික දාලා අපි මිශ්‍ර කරගනිමු. මම කපාගත්ත ලුණු අමිරිස් දාගත්තා. ඊට පස්සේ මේකට මම එකතු කරගන්න කෑලි මිරිස්. දෙහෙනි දෙකක් විතර දාගත්ත ටිකක් සැරට හදාගන්න හිතනවා මට අද මේක. ඊට පස්සේ මම මේකට ලුණු එකතු කරගන්න දෙහෙනි භාගයක් විතර එකතු කළා. ඊට පස්සේ මම පාන් පිටි එකතු කරනවා. ගොඩක් නෙමෙයි ටිකයි. ඔයාලගේ කැරට් වල අලවල තෙතමනේ අනු ඉතින් දාගන්න ඕන. මට ප්‍රමාණයක් කියන්න බෑ. මේ සැන්දි හතරක් විතර වගේ මම දාගත්තා. හතරක් පහක් වගේ වෙන්න වගේ දාලා මෙන්න මේ විදිහට අනා ගන්න ඕනේ. අනනකොට ඔයාලට තේරෙනවා ගොඩක් තෙත ගතිය වැඩි නම් තව පිටි දාලා අනලා ගුලියක් බෝලයක් හදාගන්න පුළුවන් විදිහට වගේ හදාගන්න. ගොඩක් පාන් පිටි දාගන්න එපා. චුට්ටක් අතේ යරන ගන්නට තිබුණට කමක් නැහැ. ඉතින් පොල්තෙල් ටිකක් එහෙම ගා ගන්න පුළුවන් අතේ ඇලෙනා නම්. ඊට පස්සේ මම අත හොදගෙන පිහදගෙන ආවා. දැන් පොල්තෙල් ටිකක් ගාගෙන බෝල හදා ගන්න යන්නේ. ඔයාලට මේක චූටි චූටි බෝල හදලා නිකන් වඩේ වගේ හදලා ගැඹුරු තෙලේ බෙදලා හදා ගන්නත් පුළුවන්. එතකොටත් රසයි. අද මම හදන්නේ පොල් රොටි වගේ මේක. මේ විදිහට මම කෙසෙල් කොලයක් අරගෙන ඇවිල්ලා ඒකේ තමයි තුනී කරගන්නේ. ඒකෙත් පොල්තෙල් ටිකක් ගා ගන්න ඕනේ. දැන් මම රොටිය හදන්න පෑන් එක ලිපේ තියලා තියෙන රත් දෙන්න. ඒකේ තෙල් චුට්ටක් ගා ගන්න ඕනේ. ඉතින් ඔයාලා සාමාන්‍ය රොටි තැටියක් නම් අනිවාර්යෙන් තෙල් චුට්ටක් ගාලා ගන්න. ඊට පස්සේ මම මේක දාලා මේ විදිහට බෙද ගන්නවා. පුච්ච ගන්නවා. ඉතින් මේක වහ ගන්නවා නම් හොඳයි. මොකද කැරට් නම් අමුෙන් කෑවත් ප්‍රශ්නයක් නැහැ. උනාට අර ටිකක් තැඹෙන්න ඉපැයි. ඒ හින්දා මේක අඩුව ගින්නේ තියා ගන්න ඕන ලිපේ. මතක තියාගෙන ලිප අඩු කරගන්න. ඊට පස්සේ ඒක පිච්චෙනකන් අනිත් ඒවා හදා ගන්න පුළුවන්. කෙසෙල් කොලේ ඇවිල්ලා තියෙන නම් ඒ ටික පිහදාලා නැවත පොල්තෙල් චුට්ටක් ගාලා ඉතුරු එකත් මේ විදිහට තුනී කරලා හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් එක පැත්තක් පිච්චුනහම පොල් රොටි වගේ තමයි අනිත් පැත්තත් දාලා ඒකත් ඒ විදිහටම පුච්ච ගන්නයි තියෙන්නේ. ඉතින් බලනකො හරිම ලේසි හරිම රස රොටියක් මේක. ඔයාලට මේක නිකන් කන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා පොල් රොටි කන්න ගන්න ඕනම එකක් එක කන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයාලත් හදලා බලන්න. බඩගිනිනලාට කන්න ගන්න පුළුවන්. තේ එකක් බොන්න හදා ගන්න පුළුවන්. ගොඩාක් රස රොටියක්. ඉතින් වීඩියෝ එකට ලයික් එකක් දාන්න අදත් මතක් කරලා ඔයාලගේ වටිනා කමෙන්ට් එකක් ලියන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. ගිහින් ඉන්න සුබ දවසක් නිරෝගී දිවියක් ඔයාලා සියලුම දෙනාට.